පේන තියෙනවා සුළඟක් වගේ රනිල් කියන හඬ හැමතැනම වෙහිදෙනවා. පේන්නේ නැහැ. සුළඟක් වගේ පැතිරෙන්නේ. සුනාමියක් වගේ නෙමෙයි පැතිරෙන්නේ සුළඟක් වගේ. දැනෙන්නේ නැහැ කාටවත් සෑම තැනකටම මේක ගලාගෙන යනවා. සිදුරක් පුංචි සිදුරකින් පවා ගලාගෙන යනවා. සිදුර අහගෙන කෙනාට හිතන්න පුළුවන් සුළඟක් වගේ රාජපක්ෂල එන්නේ කියලා තිත ඔබතුමා දවසල වේදිකාවල කියන්නේ ඇති කියලා ඔය විදිහටම. පක්ෂ විසින් තීරණය කරේ පුජ්‍යන පෙරමුණක් කියන්නේ නෙමෙයි ඊට වඩා රනිල් කමිසම හොඳයි. එතකොට පක්ෂ තීරණය කරපු එක හොඳයි. දැන් පක්ෂ තීරණය කරන්නේ හොඳ නැහැ. නැහැ. මේ අවුරුද්දක සාර්ථකයි. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු එක පිළි අරන් තියෙනවා. ඒ වගේම පළාත් සභාවල හිටපු මන්ත්‍රීවරු පිළි අරන් තියෙනවා. හැබැයි ඔක ජනතාව පිළිගත්ත දවසරනේ දෙකෙන් එකක් තීරණය වෙන්නේ. අපිට තාම සාක්ෂියක් නැහැ. ඔයක තමයි මම කියන්නේ. දැන් මේ දේශපාලනික වශයෙන් තාමත්ම සංක්‍රාන්ති සමයක් අතිශය කතාබහ ලක් වෙන කාරණා කිහිපයක් සිද්ධ වෙන කාලෙක ඔබතුමන්ලා සහභාගී වෙන්නේ. ඔබතුමා දැන් කොයි කඳවුරේද? අපි ඒක මුලින්ම එක වචනකින් කියලෙම් ඊළඟ ප්‍රශ්න අහන්න කලින්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරයාගේ පාර්ශවයේද? එහෙම පාර්ශවයක් නැහැ. අපි එහෙම පාර්ශව නැහැ. අපි මේ වෙලාවේ මේ රටේ ප්‍රශ්නෙට සුදුසුම අපේක්ෂකය තෝරගෙන තියෙනවා. ඒ කියන්නේ අපි හිටපු ජනාධිපතිතුමා අපේක්ෂකය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තමයි රනිල් වික්‍රමසිංහ තේරුවේ අර්බුදයට විසඳන්න හොඳම නායකයා කියලා. අපි අර්බුදය තාම අවසන් වෙලා නැහැ. ඒක නිසා අපි තව අවුරුදු පහක් ඒ සුදුසුකම පොදුජන පෙරමුණ තෝරපු සුදුසුකම ඉදිරියට ගෙනියනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැන් ඔවුන්ගේ අපේක්ෂක ඉදිරිපත් කිරීමට තීරණය කරලා තිබෙනවා. ඒ අපේක්ෂකයා තේරුවනේ සුදුසුම අපේක්ෂකයෙක් මීට අවුරුදු දෙකකට ඉස්සෙල්ලා. නෑ ඔවුන් දැන් සඳහන් කරනවානේ වෙන අපේක්ෂකයෙක් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරනවා කියන කාරණේ. අපි දැකලාවත් නැහැනේ මොකද්ද කියලා මේ. ඒ කියන්නේ ඒ තීරණේ ඒ අපේක්ෂකයා මත වෙනස් වෙන්න පුළුවන්. සුදුසුම අපේක්ෂකයා දැන් ඉන්න සුදුසුම අපේක්ෂක රනිල් වික්‍රමසිංහතුමයි තමයි පැහැදිලි. ඊට වඩා සුදු අපේක්ෂක ආවොත් කොහෙන් හරි අපි බලන්න ඕනේ. ආවොත් අපිට ඉදාරි කියන්නේ දැන් මේ පොජන පෙරමුණේ තෝරලා තියෙන අවුරුද්ද තෝරපේක ඉතාම සුදුසු වූ ප්‍රශ්නෙට විසඳුම් දීලා තියෙනවා. දැනෙන්න විසඳුම් දීලා තියෙනවා. රටේ ආර්ථික යම්කිසි තැනකට ගහලා තියෙනවා. තාම ජනතාවගේ අපේක්ෂා ඉවර නැහැ. ඒ ඔබතුමාලා කඳ උදරම ඉන්න නියෝජනය කරනගෙන් තමයි චෝදනාව එල්ලෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ පෝස්ට් එක එහෙම නැත්තම් මූණ පෙන්වමින් ඡන්ද ලබාගෙන අවසානයේ දහොට පිටුපෑව වගේ තර්කයක්. මෙහෙමයි තියෙන්නේ. සෑම දෙයක්ම කාලයට අවකාශයට සාපේක්ෂ මහින්ද රාජපක්ෂ මැතිතුමා විශිෂ්ට නායකයෙක්. ඒ විශිෂ්ට නායකත්වයේ පින්නේ යුද්ධයේදී. යුද්ධයේ අවුරුදු 30ක් ඇදී ගිය යුද්ධය අවසන් කිරීම සඳහා නායකයෝ ගණනාවකට බැරි වුණා. ජී.ආර්. ජයවර්ධන, ඒ වගේම රණසිංහ ප්‍රේමදාස, ඒ වගේම ඩී.බී. විජේතුංග, ඒ වගේම චන්ද්‍රිකා කුමාරතුංග, ඒ වගේම ඒ බැරි වුණාට පස්සේ ආපු නායකයා තමයි මහින්ද රාජපක්ෂ 2005දී. තුමා විශිෂ්ට විදිහට ඒ යුද්ධය අවසන් කරා. ඒ යුද්ධයට සුපිරි නායකත්වයක් ලබා දුන්නා. ඉතින් ඒක කාටවත් ඒක නිසා මුළු රටේම පක්ෂයට අපේක්ෂක මහින්ද රාජපක්ෂගේ නාමය පාවිච්චි කරා. ඇත්ත ඒක. හැමෝම පාවිච්චි කරමු. නායකත්වයේ පාවිච්චි කරනවා. ඒ වගේම තමයි ආර්ථික අර්බුදයේ මහපාර මරාගත්ත සත්තු තත්ත්වයටපත් වුණානේ. එතකොට පක්ෂ විසින්ම තමයි තේරුවේ රනිල් වික්‍රමසිංහතුමායි තමයි සුදුසුයි කියලා. අර මහින්ද රාජපක්ෂ යුද්ධ තීරුව වගේ ආර්ථික යුද්ධයේ සුදුසුම නායකයෙක්ගේ ආර්ථික යුද්ධ අවසන් නැහැනේ. අවසන් නැති යුද්ධය නන්දිගඩල් කලපියෙන් අවසන් කරා වගේ මේකත් අවසන් කරන්න ඕන ආර්ථික යුද්ධයේ ජයග්‍රහණය. එතකන් ඉවසන්න ඕනේ හැමෝම. ඔවුන්ට පොජ බාධා කිරීමත් සමගින් මහින්ද රාජපක්ෂ මහතාගේ යුදමය ජයග්‍රහණය ඔහුට ලැබිය යුතු පංගුව ක්‍රෙඩිට් එක එහෙම නැත්නම් ඒ ගෞරවය නිසාවෙන් ඡන්ද කිහිපයකදී ඒක පාවිච්චි වුණා. 2010 අපිට ගන්න පුළුවන්. 2015 ඒ අතරතුර පළාත් පාර්ලිමේන්තුවේ 2015 සාර්ථකුනේ නැහැ. නමුත් ඒ මතේ සමාජගත වෙමින් තිබුණා ඒ කඳවුර තුල. හැබැයි 2019 නේ බුදුමාලා බලයට එන්නේ වර්තමාන මේ බලයට. එතකොට යුද්ධේ අල්ලගෙන නෙමෙයිනේ ගියේ. ඒතර ගෝඨාභය රාජපක්ෂ මහතා වටානේ ගොනුනේ. ඒතර රාජ්‍ය ආරක්ෂාව. ඒතර මොකක්ද ඒතර තින්දි ඔය මහින්ද රාජපක්ෂ මහතාගේ යුද්ධය කියන කාරණේ බුදුමා ගැළපීමක් නැහැ නේ. නෑ එතන සම්බන්ධුන් නෑ. එතෙන්දී ආවනේ පාස්කු ප්‍රහාරය. රටේ ආරක්ෂා සම්පූර්ණයෙන් බිඳවැල්ල තිබුණානේ. එතකොට ඒකට වඩාත් සුසු නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමාට අපේක්ෂකත්වය දෙන්නත් බෑ. නීතිමය ප්‍රශ්නකුත් ආවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තමයි රාජ්‍ය ආරක්ෂා සුදුසු නායකයෙක් කියන මතය. ඒක ප්‍රධාන වශයෙන් පාස්කු ප්‍රහාරයත් එක්ක ඇතුල්ච්ච තත්ත්වය. පාස්කු ප්‍රහාරය නිසා වෙන්නේ පූර්ණම ආරක්ෂක තත්ත්වය බිඳවැටුණා. ඒ ආරක්ෂිත තත්ත්වය බිඳවැටෙනකොට හිටපු අග්‍රාමාත්‍යවරයා ගාවට දැන් ඔබතුමාලා ගිහිල්ලා තියෙනවා. ඔව් ඒක ප්‍රශ්නේ ඒක තමයි කාලයට සහ අවකාශයට සාපේක්ෂයි කියලා කියන්නේ. එදා තියෙච්ච ප්‍රශ්නේ නෙමෙයි අද තියෙන්නේ. අද තියෙන ප්‍රශ්නේ ආර්ථිකය. එතකොට ලෙඩෙක් ඉන්නවා. ලෙඩාට එක දවසක් හැදෙනවා උණ. අනිත් දවසට හැදෙනවා කහ උණ. ඒතර උණට දෙන බෙහෙතම කහුන්ට දෙන්න බෑ. උණට බෙහෙත දෙන බෙහෙත කසාය කහුන්ට දෙන්න තව කසාය. ඒතර කහුන්ට දෙන කසාය උණට දුන්නොත් එහෙම ලෙඩා මැරෙනවා. දැන් තියෙන එතකොට මෙන්න ලෙඩා. දැන් ඉතින් ආර්ථික අරමුදින්නේ ආර්ථික ප්‍රශ්නේ තියෙන්නේ. ඒතකොට ඒකට ලෙඩ වෙනස්. දැන් අර ඔබතුමා කිව්ව පාස්කු ප්‍රහාරය සම්බන්ධ ලෙඩේ හොඳ කරලත් නැහැ නේද? ජාතික ආරක්ෂාවද? ඔව්. දැන් ජාතික දැන් හැම ප්‍රශ්නය ජාතික ආරක්ෂාව කියන ප්‍රශ්නේ බොහෝ දුරට දැන් පා ලෝකයේ තුල තිබුණ ත්‍රස්තවාද. මුස්ලිම් අන්ත
අන්තවාදී තිබුණ මුස්ලිම් අන්තවාදී ලෝක පරිමාණයෙන් බිඳවැටීමක් කළා. ත්‍රස්තවාදී තිබුණ ලෝක පරිමාණයෙන් සමස්ත ත්‍රස්තවාදී ඒකත් ලෝක පරිමාණයෙන් බිඳවැටලා පොත්. ඒ කාලය තුල තියෙන උස්පාත් වෙන දේවල් අපි තේරුම් ගන්න. උස්පාත් වෙනයි කියන එකෙන් අනිත්‍යක නැත්තරම නැති වෙනයි කියන එක නෙමෙයි. යමක් උඩට එනවා අනිත්‍යක පල්ලෙහාට යනවා. ඒතර ආර්ථිකම ප්‍රශ්නය කියන එක කරවටක් ඇවිල්ලා තියෙන වෙලාවකදී අර යුද්ධමය තත්ත්වෙ වෙන ජාතික ආරක්ෂාව කියන එක පල්ලෙහාට යනවා. ඒතර මේ වෙලාව ඇවිල්ලා තියෙන ආර්ථික ප්‍රශ්න නම් මුදුනට. ජාතික ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නට වඩා වේදිකාවල ඒ දවස්වල කියවුණු කාරණේ පාස්කු ප්‍රහාරය වින්ද තියෙන සාධාරණට කරනවා කියන කාරණේ. කොයි කාලේ? බුදුමල චන්ද කාලේ 2019 පස්සේ. 2019 වින්ද තියෙන සාධාරණ ඉෂ්ට කරනවා කියන එක නෙමෙයි ආවේ. එන මොකක්ද? ආවේ රටේ පාස්කු ප්‍රහාරයත් සමග අන්තවාදී ත්‍රස්තවාදී වර්ධනය වීම. එන පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වෙලා වින්ද තුන අයට සාධාරණ ඉෂ්ට කරනවා කියන එක නෙමෙයි වේදිකාව කතා කරන්නේ. වින්දයන් වින්දයන්ට සාධාරණ ඉෂ්ට කරනවා කියන එක නෙමෙයි ප්‍රශ්නේ. බලවෙන දේ තමයි අනාරක්ෂිත තත්ත්වය. එන පාස්කු මම මේ පුන පුන අහන්නේ ඔබතුමාට මතු කරන කාරණාත් එක්ක එහෙම ඔබතුමාට බාධා කිරීමක් නෙමෙයි. බලයෙන් ත්‍රස්තවාදී අපි ගමුකෝ. ඒ කියන්නේ මම කියන්නේ පාස්කු ප්‍රහාරය සිද්ධ වුණේ කාගේ අතින් හෝ යම් කිසි වරදකින්ද ඔවුන්ට නීති ක්‍රියාත්මක කරනවා කියන කාරණේ ඔබතුමාට කියන්න තියෙනවා. ඒකට මේ රටේ ජනතාව ඉල්ලුවේ. නෑ මම කියන්නේ ඔබතුමාට ජනතාවට ඒ පොරොන්දු දුන්නේ නැද්ද කියලා. ජනතාවට ඒ අවස්ථාවේදී මම කිව්වේ ඒ පොරොන්දු දුන්නා. පොඩයි නේ කියලා. ප්‍රමුඛම ප්‍රශ්නය ආවේ ජාතික ආරක්ෂාව. ජාතික ආරක්ෂාව කියලා කියන අන්තවාදී කියන සැමතන පැතුණා. එතකොට අන්තවාදී හැමතැනම පැතිරෙන පළවෙනි අපි 2005 ගමුකෝ. 2005 යුද්ධයේදී ගම්බිම්වල මැරිච්ච අයට වින්දිතයන්ට සාධාරණ ඉෂ්ට කරන්නේ මහින්ද රාජපක්ෂ. තවත් විනාඩියක පමණ කාලයක්. මහින්ද රාජපක්ෂ ආවේ වින්දිතයන්ට සාධාරණ ඉෂ්ට කරන්නේ මේ ත්‍රස්තවාදී මූලය නැති කරන්. ඒ වගේ ගෝඨාභය රාජපක්ෂත් ආවේ අන්තවාදී මූලය නැති කරන්. මූලය නැති කරන වින්දිතයන්ට ආරක්ෂා දුන්නට මල් 225 මැරිච්ච අයට සාධාරණ ඉෂ්ට කරන්න ඕනේ. නමුත් මූලය විනාශ කරේ නැත්නම් නැවත නැවතත් ඝාතන සිද්ධ වෙනවා. නැවත අවුරුදු 30ක් අර යුද්ධය ගියේ එකට. අවුරුදු 30ක් යුද්ධයේ මූලය නැති කරමු නැති නිසා. මූලය නැති කරාට පස්සේ තමයි යුද්ධය අවසන් වෙන්නේ. ඊට පස්සේ වින්දිතයන් සම්බන්ධ සාධාරණ තිෂ්ඨ වීද මේ අන්තවාදී ඔය ප්‍රශ්නවල මූලය අවසන් කළාත් තියෙන සිදු මූලයක් අවසන් වෙන්නේ නැහැ නේ සාමූලින්ම මානවයා ඉන්න තාක් කල් මානවයා තුල පැනනගිර ත්‍රස්තවාදී අන්තවාදී විවිධ ප්‍රශ්න නමුත් මිනිමයිසේෂන් එහෙම නැත්නම් අවම කිරීම තමයි දැන් අවම වෙලා තියෙන්නේ හැබැයි පාස්කු ප්‍රහාරයට වින්දි තුන අයට දුන්න පොරොන්දු ඔය තරම් බරපතල පොරොන්දුවක් නෙමෙයි ඔය ආකාරයෙන් නෙමෙයි දුන්නේ මොන ආකාරයෙන් ඉතින් දුන්නේ සාධාරණ වොන්න වින්දි දෙන සාධාරණ ඉෂ්ට කරනවා වින්දි සාධාරණ ඉෂ්ට කරන්න ඕන අනිවාර්යයෙන්ම ඔව් ඒක තමයි ඒක ඒක රටේ නීතියක් තියෙනවා නම් ඒ නීතිය ක්‍රියාත්මක කිරීම රාජ්‍ය පාලනය අනිවාර්ය දෙයක් එතකොට ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාර එල්ල කරේ කවුද පාස්කු ප්‍රහාර එල්ල කරවුද ඒ සිවිල් දෙනාට සාධාරණ ඉෂ්ට කරන එක අනිවාර්ය වක්කීමක් නමුත් ත්‍රස්තවාදී ව්‍යාපාරයකදී වැඩිකරුවන් සොයාගැනීම කියන අත්‍යවශ්‍යම දුෂ්කරයි නැත්නම් සාධාරණ ඉටු කිරීම කියන කාරණේ කරාද ඔබතුමාලා දීලා පොරොන්දු කරාද කියලා සාධාරණ ඉෂ්ට කරන්නේ මොකද්ද ඉෂ්ට කරේ සාදා පළවෙනි සාධාරණය තමයි අන්තවාදී නැති කරේ සියලුම රට පළවෙනි ඉෂ්ට කිරීම අන්තවාදී නැති කරේ දැන් අන්තවාදයක් නැහැ තවද නැහැ කියන වචන අවම කරලා තියෙන පාලනය කරලා තියෙන සාමාන්තවාදී සංගිවිල තියෙන පුළුවන් තියෙනවා අපරෝ ඒක අවසාන වෙන්න පුළුවන් තව පුංචි කාලයක් දැන් කාලේ අවසානය එතකොට අපි දැන් ගත්තොත් එහෙම දැන් මේ වර්තමාන තත්ත්වය ගැන පැහැදිලි කරොත් අපි අවුරුදු දෙකකට ඉස්සෙල්ලා දෙවන අර්බුදයකට ආවනේ ආර්ථික අර්බුදයකට ආවා එතනින් කතාව පටන් ගන්න ඕන ඉතිහාස කතාව සම්පූර්ණයෙන්ම කියන්න බැහැ එතකොට ඒකෙදි අපි තෝරගත්ත ශ්‍රී ලංකා පොජන පෙරමුණ විදිහට රනිල් වික්‍රමසිංහ මැතිතුමාව මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න ඒ වෙලාවේ ඩලස්සල් හප්පරම් මැතිතුමා ඉදිරිපත් වුණා ඒ වගේ වන්දර කුමාර දිසානායක ඉදිරිපත් වුණා මේම පක්ෂයේ කෙනෙක් අපිට දාන්නත් තිබුණා මේ ශ්‍රී ලංකා පොජන පෙරමුණේ එක්කෙනෙක් දාන්න තිබුණා නමුත් පක්ෂ විසින් තීරණය කරේ පොජන පෙරමුණ එක්කෙනෙක් නෙමෙයි ඊට වඩා රනිල් වික්‍රමසිංහ හොඳයි එතකොට පක්ෂ තීරණය කරපු එක හොඳයි දැන් පක්ෂ තීරණය කරන්නේ හොඳ නැහැ නෑ ඒ වෙලාවේ තීන්දුව ඒ වෙලාවේ තීන්දුව අනුව අපිත් විශ්ලේෂණය කරලා බලලා තීන්දුවක් ගත්ත මේ ගත්ත තීන්දුව හොඳයි කියලා අපි අවසානකට එමුද වෙනවා ඒතර ඒ තීන්දුව අනුව රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ අවුරුදු දෙක තුල ඒ පළ කරපු විශ්වාසයට පක්ෂ විසින් පළ කරපු විශ්වාසය සාධාරණ ඉෂ්ට කරලා දිනවා ඒක සහතික කරලා දිනවනේ මන්ත්‍රීවරුන්ගේ අති බහුතරයක් මේ වෙනකොට විශාල ප්‍රමාණයක් රනිල් වික්‍රමසිංහ කැමැත්ත පළ කරලා තියෙන මේ ආර්ථික අර්බුද ඉතුරු ටික තවසන් කිරීම සඳහා කියන්නේ මේ අවුරුදු දෙක සාර්ථකයි ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු එක පිළි අරන් තියෙනවා ඒ වගේම පළාත් සභාවල හිටු මන්ත්‍රීවරු පිළි අරන් තියෙනවා හැබැයි ඔක ජනතාව පිළිගත්ත දවසරනේ දෙකෙන් එකක් තීරණය වෙන්නේ අපිට තාම සාක්ෂියක් නැහැ ඒක තමයි මම කියන්නේ ඒක සාක්ෂියක් ඔව් ඒක සාක්ෂියක් නමුත් පේන්න තියෙනවා සුළඟක් වගේ රනිල් කියන හඬ හැමතැනම වෙහිදෙනවා පේන්නේ නැහැ සුළඟක් වගේ පැතිරෙනවා සුනාමියක් වගේ නෙමෙයි පැතිරෙන්නේ සුළඟක් වගේ දැනෙන්නේ නැහැ කාටවත් සෑම තැනකටම මේක ගලාගෙන යනවා සිදුරක් පුංචි සිදුරකින් පවා ගලාගෙන යනවා ඒතර මේ සුළඟක් වගේ යන එක සජිබටත් දැනෙන්නේ නැමෙත ඒක කඩාගෙන වැටි අනිත් සිළුම් දේශපාලන පක්ෂවල තේරෙන්නේ නැහැ මේක සුළඟක් වගේ යන්නේ කියලා ඉස්සෙල්ලා වෙච්ච දේ නෙමෙයි හැමතිස්සෙම වෙන්නේ ලෝකයේ තුල පරණ සිද්ධියක් අරගෙන පරණ සිද්ධියේ තුලින් මේක දිහා බලන්න එපා මේ වර්තමානයේ තුලට හැමතිස්සෙම බලන්න මේ සුළඟ වගේ යන එක අනිවාර්යයෙන්ම ජනාධිපතිනි බලා ගන්න පුළුවන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලැබුණායි අවසන් කරමු ඒ කියන්නේ බොහොම අපූර්ව වචන ටිකක් ඔබතුමා විශ්වවිද්‍යාලයෙන් ලැබුව පන්නරයත් එක්ක කිව්ව බොහොම හංගින්න ගෙන හරි හිතන්න පුළුවන් සුළඟක් වගේ රාජපක්ෂල එන්නේ කියලා තිබු ඔබතුමා දවසල වේදිකාවල කියන්නේ නැති කියලා ඔය විදියට බලන්න සුළඟක් වගේ නෙමෙයි රාජපක්ෂල මහින්ද සුළඟ ආවේ